අයිබෝවන් රාත්‍රියේ 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථම නවදාහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත අයහපත් කාලගුණයට ජීවිත හතරක් බිලි දිස්ත්‍රික් 6කට නායෑම් අනුතුරු ඇඟවීම් අදත් කොරෝනා ආසාදිතයන් 2371ක් එක් වෙද්දී ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය දෙන්න ලෝක සෞඛ්‍ය සූදානමින් තාක්ෂණය උපයෝගී කරගෙන එන්නත් ලබා දෙන පහසු ක්‍රමයක් ළඟදීම ඊශ්‍රායල් ප්‍රහාරවලින් ගාසා තීරයේ අල් ජසීරා සහ AP නිවුස් කාර්යාල විනාශයි සරණාගත කඳවුරක දරුවන් 8 දෙනෙකුටත් දිවි අහිමි වෙයි टाउटे सुलिकुनाटवे बलपयमेन दिवेने प्रदेश रसकट तवदुरटत तद वेसिसह सुलन अतिवेनम कियला कालुन विद्या डिपार्टमेंटुव कियनवा अयापात कालगुण्यात एक विसिदहासकट वेडिपिरिसक पीडावट पत्तिला इन्नवा जीवित हतरक मेवेनकोट अहिमिविला तियनवा ए वगेम दिस्त्रिक हयकट नायामे निवेदनात निकुत करन्नाई मेवेनकोट कटियुतु करला तियन्ने අයහපත් කාලගුණයේ හේතුවෙන් පවුල් 11074කට බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවටපත් ඇති පුද්ගලින් සංඛ්‍යාව 42252ක් නිවාස 546කට අර්ධ හානි සිදුව තිබෙනවා අයහපත් කාලගුණ තත්ත්වයේ හේතු කොටගෙන දිවේනේ දිස්ත්‍රික්ක 7කට බලපෑම් ඇතිව තිබෙනවා දිස්ත්‍රික්ක 6කට නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය තීරණය කළා කොළඹ කලුතර ගාල්ල මාතර කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්කවලට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු යුද හමුදාපතිතුමාගේ උපදෙස් අනුව යුද හමුදා බටපිරිස් දීප ව්‍යාප්තව සිදු කරනු ලබනවා. ගම්පහ ප්‍රදේශයේ අවතැන් වී සිටි ජනතාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතෝක්කු රෙජිමේන්තුව විසින් සහන සැලසීම් හා ගලවා ගැනීමේ ක්‍රියාන්විත රැසක් සිදු කරනු ලැබුවා. मध्यम कंदुकरे बटहिर बैवं प्रदेशवल पिहिटी जलपोषक प्रदेशवलट तावदुरटात एदहलेन अधिक वर्षाव समग कासलरी सह मावसा केले जलाशवल जलधारी ताव इहले अमीन पवतिन पव जलाशभार इंजिनेर वरुन पवसनवा जलाशवल जलमट्टम इहले अमत समग विमल सुरेंद्र लक्षपान नवलक्षपान पोलपिटिय समनल जल विदुली बलागार एन विदुली बलागार वल विदुली उत्पादनय उपरिमेन सिदुवन बवाई विदुली इंजिनेर वरुन पवसान्ने මෙතර ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව සමග කැනියොන් ජලාශයේ වාන්දරටු පැය 3ක් සහ ලක්ෂපාන ජලාශයේ වාන්දරටු පැය කිහිපයක් විවෘත කර තිබූ බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් කල්පිටිය සිට වෙන්නප්පුව දක්වා වූ මුහුදු තීරයේ කාදණයට ලක්ව තිබෙනවා. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ හලාවත ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂී මුතුපන්තිය දූපතටයි. ඉදිරි දින කිහිපය තුලදී මෙම තත්ත්වය පැවති හොත් නිවාස කැඩියාමේ තර්ජනයකට මුහුණ දීමට සිදුවන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. කලුතර දිස්ත්‍රික්කයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවේ හේතුවෙන් කලුගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවේ හේතුවෙන් ඇල්පිටිය, නෙළුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ජනතාව ගංවතුර ආපදා තත්ත්වයෙන් මුදා ගැනීමට ගුවන් හමුදාවේ දායකත්වය ලබා දුන්නා. අයහපත් කාලගුණයත් සමග විදුලි පාරිභෝගිකයින් 150,000කට පමණ විදුලි බලය විසන්ධි වී තිබෙනවා. ඊට අදාළ සිද්ධීන් 22,000ක් පමණ වාර්තා වී ඇති අතර වැඩිම සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර, ගාල්ල, කලුතර, මහනුවර හා හලාවත යන දිස්ත්‍රික්ක වලින්. එම සියලුම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. කොරෝනා ආසාදිතයන් 2371 දිනකෝ අද හඳුනාගත්ත කියලා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ වගේම කොරෝනා රෝගීන් 29 දිනකෝ මිය යාමත් එක්ක සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළ ගියා. මේ අතරේ රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ලැබෙන සඳහා ඉඳලා ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙනවා.
මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 140456ක් 21452 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 117220ක්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 921ක්. අයහපත් කාලගුණයේ හේතුවෙන් අවතැන් කඳවුරු වලට යොමු කළොත් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවධානමක් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා දැනුම් දෙනවා. මේ අවස්ථාවේදී අපේ රට තුල අධික වක්ෂාපතනයක් සමහර ප්‍රදේශවල වාර්තා වෙනවා. මේ සමගම ගම් වතුර ඒ වගේම නායාමේ අවදානම තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි දන්නවා తాවකාලිකව ජනතාව අවතැන් වෙනවා. යම් කිසි විදියකින් මේ අවතැන් වන පිරිස අතර කොවිඩ් 19 ආසාදිතයක් හිටියොත් එතන ඒ වගේ ස්ථානයකදී අනිත් අයට පැතිරීමේ අවදානම තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය කණ්ඩායම මේ අවස්ථාවේදී ඒ වගේ අවස්ථාවලට මුහුණ දීම සඳහා වගේම ජනතාවට උදව් කිරීම සඳහා පෙළ ගැසී සිටිනවා. නමුත් ජනතාවගේ පැත්තෙනුත් ඒ අවධානය සහ අවබෝධය සහිතව ජීවත් වෙන්න ඕන. ළඟින් හිටියට දුරින් පෙනුනට ළඟට ගිහිල්ලා කතා බහ කරලා සතුටු සාමිච්චය වේලාවේ දෙන්නේ නැතුව ඒ වෙලාවට හොඳම දේ තමයි දුරස්තව සිටින එක. ලබන සඳුදා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුවත් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ජනතාව හැටියට මේ වෙලාවේ ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි සඳුදා දිනය සහ ඒ සතිය ඇතුළතදී කටයුතු කරන්න කොහොමද කියලා. මොකද දින තුනකට පස්සේ මිනිස්සු වෙළඳපොළවල් වලට යන්න පුළුවන්. එතකොට මිනිස්සු කාර්යාල වලට යන්න පුළුවන්. ඒ කාලය තුළදී පුළුවන් තරම් දුරස්ථභාවය ඇති කර ගැනීමටත් ඒ වගේම මුඛාවරණ නිවැරදි ලෙස පැළඳීමටත් ඒ වගේම අනෙකුත් අපි දින සෞඛ්‍ය පුරුදු හරියාකාරව පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස කාර්මික විලා සිටිනවා. එහෙම වුණේ නැත්නම් මේ රෝග ව්‍යාප්තිය කියන එක සාමාන්‍ය පරිදි අපිට වෙනදා කිව්ව විදිහට අපිට පාලනය කරගන්න බැරි වේවි. කොවිඩ් ආසාදනය වන බන්ධනාගාර රැඳවුවන්ගේ තොරතුරු ඥාතීන්ට ලබා දීම සඳහා තොරතුරු ඒකකයක් පිහිටවා තිබෙනවා. බන්ධනාගාර ගතව සිටින තම ඥාතියා කොවිඩ් ආසාදිත වූ රැඳවියෙක් නම් පමණක් ඔහු පිළිබඳව තොරතුරු අවශ්‍ය අයට 0111 46 77 101 දුරකථන අංකයේ ඔස්සේ ලබා ගැනීමට හැකි බවත් එම රැඳවියා රඳවා සිටින ආයතනය PCR ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ දිනය දැනට ප්‍රතිකාර ලැබමින් සිටින ප්‍රතිකාර මධ්‍යස්ථාන යනාදී කරුණු දැන ගැනීමට හැකි වෙනවා. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා රෝහල් වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය තුල පිහිටුවා ඇති මෙහෙයුම් ඒකකය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමට රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම මධ්‍යස්ථානයේ වෙත අද පැමිණියා. අපි බලාපොරොත්තු වෙන මේ මෙහෙයුම් මැදිරියේදී වෛද්‍යවරු කණ්ඩායමක් යොදවලා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති PCR පොසිටිව් අයව ගෙදර දීම නියාමනය කරන්න මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම රෝගීන්ට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර උපදෙස් ලබා දීලා ඒ වගේම තමයි සංකූලතා එනවා වහාම හඳුනාගෙන රෝහල්ගත කිරීම සෞන්දා සිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොරෝනා රෝගීන් වාර්තා වීම සහ රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අසීරු තත්වයකට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබියසස් පවසන්නේ. ඉන්දියාව, නේපාලය, වියට්නාමය, තායිලන්තය සහ කම්බෝජයද මේ තත්වයට මුහුණ දී ඇති බව එම සංවිධානයේ පවසනවා. මෙම රටවලට සෑම ආකාරයකින්ම උපකාර කිරීමට සූදානම් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉදිරියේදී ජනතාවට එන්නත් ලබා දීමේ පහසු ක්‍රමවේදයක් අනුගමනය කරනවා කියලා නාම රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවතුණු සාකච්ඡාවකෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමයි අමාත්‍යවරයා මේ බව කිව්වේ. කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්තුණා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා. විශේෂයෙන්ම එන්නත්කරණයේදී අර ජනතාවට අපහසුතාවයන් නොවන විදියට එන්නත්කරණය කරන්නේ කොහොමද කියන පිළිබඳ තමයි සාකච්ඡා කෙරුවේ. මේ ආණ්ඩුවේ අරමුණ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් රටේ ජනතාවගෙන් 63% එන්නත්කරණය ලබා දෙන්න. එන්නත්කරණය කිරීමේ වැඩසටහන
කොහොමද ඉදිරියේදී ක්‍රියාත්මක කරගන්නේ කියන එක සහ ඒක ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා මේ පණිවිඩයේ sannivedanaya කිරීමේ ගැටලුවක් තිබිලා තියෙන්නේ ඉතින් අද දින අපි පැහැදිලිව ඊළඟ දින 3 ඇතුළත එය निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කාරණා ඉටු කරා ක්ෂිනේෂන් ප්‍රෝග්‍රෑම් එක අපි අර ඩිජිටල් ID එකක් දෙක්ක නැත්නම් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් දෙක්ක කොහොමද වැක්සින් කිරීමේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න ඒකම අපි මෙරටේ මහ ජනතාවගෙන් ඉල්ලන්නේ අපි ආණ්ඩුවක් විදිහට පැහැදිලිව වැක්සින් එක ලබා දිය යුතු සියලු දෙනාටම වැක්සින් එක ලබා දෙන්න කටයුතු කරනවා මොකද විශේෂයෙන්ම අධිකව ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දීලා තිනවා මේ වැක්සිනේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් කඩිනමින් අවසන් කළ දිය යුතු සියලු දෙනාටම අවශ්‍ය අවශ්‍ය වැක්සින් ප්‍රමාණය ලබා දෙන්න කොරෝනාවට ගොදුරුලා ඉන්න අපේ සහෝදර ජනතාව බේරගන්න රජය ආරක්ෂක සහ සෞඛ්‍යංශ මේ වෙලාවේ දැඩි වෙහෙසක් ගනිමින් ඉන්නවා මේ කටයුත්තට දායක වීමේ අරමුණින් ආරම්භ කරනු සැමට සමසිතින් කොවිඩ් ප්‍රතිකාර පහසුකම් සම්පාදන ජාතික ක්‍රියාන්විතය මේ වෙනකොටත් ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ යුධ හමුදාවේ 11 වෙනි සේනාංකයේ සහ 112 වෙනි බල සේනාංකයේ එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදිකළ ඇඳන් 500කින් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු අවසන් කර තිබෙනවා නුවරඑළිය නගර සභා ශාලාවේ ඉදිකර ඇති මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සියලු පහසුකම් වලින් සමන්විතයි මෙහි ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා උණුසුම් ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ බහර දීම අද සිදු කෙරුණා ඇඳන් 150කින් සමන්විත මෙවැනි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකා යුද හමුදාව නුවරඑළිය අඹේවිල ප්‍රදේශයේද ඉදිකර තිබෙනවා ගම්පහා වැරැල්ලවත්ත ප්‍රදේශයේ වසාදමා තිබූ කර්මාන්ත ශාලාවක ගොඩනැගිලි සංවර්ධනය කර කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. එහි ඉදිකිරීම සිදු කළේ නාවික හමුදාවයි. එම කටයුතු නිරීක්ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අත්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාද එම ස්ථානයට අද පැමිණියා. යක්කල ගම්පහා වතුපිටියවල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල තියෙන ඒ දියුණු කළ හැකි ආරෝග්‍ය ශාලා තවදුරටත් දියුණු කිරීමට මෙවැනි කර්මාන්ත ශාලා වැඩි දියුණු කරලා වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් තබා ගැනීමට පුළුවන් වෙන විදිහට ඒවා වැඩි දියුණු කරනවා මේ ස්ථානයේ බලාපොරොත්තු වෙනවා රෝගීන් 1000ක් පමණ ප්‍රමාණයක් දාන්න කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ඇඳන් සකස් කිරීමේ වැඩසටහනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යවුන් සේනාංකයේද සහාය ලබා දී තිබෙනවා ඇඳන් 80ක් සකස් කිරීම ජාතික යවුන් සේනාංකයේ මගින් හිඟුරක්ගොඩ දොර දෙක පළුවැව් ප්‍රදේශයේදී සිදු කරන අතර ඒ නිරීක්ෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ද එක්ුණා අපේ බෞද්ධ උරුමය ප්‍රකට කරන සුවිශේෂී ප්‍රදේශයක් විදිහටයි යාපනයේ අර්ධද්වීපය අතීතයේ සැලකුවේ. ඒ අතීත උරුමයේ අපූර්වත්වය විදහා දක්වන පුදුබිමක තොරතුරු හොයාගෙන උරුමය සොයා අපේ කණ්ඩායම උතුරට ගියා. සංගමිතා තෙරණින් වහන්සේත් එක්ක අපේ රට 69ක් රහතන් වහන්සේ වැඩම කළා. මේ වැඩම කරපු රහතන් වහන්සේ 69 ආහාර විසවීමකින් අපවත් වුණ බව අපේ ඉතිහාසය සඳහන් වෙනවා. එයා කාට අපවත් වුණ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්තූප ගොඩනගපු පුණ්‍ය භූමියක තමයි අපි මෙර ඇඳලා ඉන්නේ. දේවානම්පියතිස්ස රජුරෝ යාපනයේ ප්‍රධාන විහාර තුනක් කරා කියලා මහවංශ සඳහන් වෙනවා. අතීතයේ ප්‍රාචීන රාමය කියලා හඳුන්වපු කන්ද රෝඩේ තමයි අපි මේ ඉන්නේ. දකුණේ පිහිටලා තියෙන වෙහෙර විහාර 10 ගානක් වැඳපුදාගෙන ඇති අපේ බෞද්ධයන්ට උතුරට ආවහම net ගැටෙන සැනින් අප්‍රමාණ සොයක් ගෙන දෙන විහාර පුදබිමක් තමයි කඳුරුගොඩ කියලා කියන්නේ. අතීතේ හුණුගම කියලා හඳුන්වපු යාපනයේ චුන්නාක්කම් හන්දියෙන් වමට හැරිලා කඳුරුගොඩ විහාරය එමත් නැත්නම් කන්ද රෝඩේ නමින් දමිළ ජනතාව හඳුන්වන මේ පුණ්‍ය භූමියට ළඟා වෙන්න පුළුවන්. යාපනයේ සිංහල බෞද්ධ නිජ උරුමය කියාපාන බලවත්ම සාධකයේ විදිහට මේ පුදබිම හඳුන්වන්න බෞද්ධයන්ට හැකියාව තියෙනවා. ඒ මේ පින්බිමත් එක්ක බැඳලා තියෙන අතීත උරුමය පැහැදිලිවම දැක ගන්න පුළුවන්කම තියෙන නිසා බෞද්ධ ආරාම නටබුන් වලින් පෙරලා ගිය භූමියක් විදිහට යාපනය අතීතයේ කා අතරත් ප්‍රචලිතව පැවතුණා. දේවානම් පියතිස්ස රජතුමා ජයසිරි මහා බෝසමඳුන්ගේ දක්ෂිණ අංකුරය මෙරට වැඩම කරපු සංගමිත්තා මහා තෙරණිය පිළිගන්න කංකසන්තුරයට ගිය ගමනේදී මේ පුදබිම ඉදිකිරීමේ මූලික කටයුතු සංවිධානය කළා. ක්‍රිස්තු පූර්ව 250ත් 210ත් අතර වකවානුවේ රජතුමා දඹකල පටුනේ ඉඳලා තනින් තන ගල් කණු හිටවපු බව මහාවංශයේ දැක්වෙනවා. අතීතයේ පුවංගු දිවයින විදිහට හඳුන්වපු මේ කාලේ පුංකුඩතිව් දූපත කියලා හඳුන්වන දූපතේ අතීතයේ වැඩ ඉඳපු මහරහතන් වහන්සේ 69ක්
ආහාර විෂ වෙලා එකවර අපවත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. උන්වහන්සේගේ ධාතු තැන්පත් කරලා ඉදි කරපු ස්තූප 60ක් අතීතේ මේ භූමියේ තිබුණා. ඒත් අද වෙනකොට දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේ වගේම මහා සංගරුවනේ පාද ස්පර්ශ ලැබපු මේ පින්බිමේ ඉතිරි වෙලා තියෙන්නේ ස්තූප 22ක් විතරයි. බොහෝ ස්තූප හිතා මතාම විනාශ කරලා දාලා තිනවා කියන එක නම් මේ භූමියට එන ඕනෑම කෙනෙකුට සක්සුදක්සේ පැහැදිලි වෙනවා. දෙවෙනි සංගිලි රජුරෝ යාපනය පාලනය කරද්දී මේ පුදබිම විනාශ කරලා දැම්මේ බෞද්ධ හදවත්වලට කිසිම දවසක අමතක කරන්න බැරි කම්පනයක් එක් කරලයි. කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වූ කදුරුගඩ පුරාණ විහාරය ජාතියට යළි දායාද කරන්නට හැකි වුණේ 1917 වසරේදී. ඒ වෙනකොට යාපනයේ දිසා විනිසුරුවරයා විදියට කටයුතු කරපු ආචාර්ය පෝල් ඊ පීරිස් සූරින් මේ පුදබිම සුවගත්තර පස්සේ කරපු ගැනීමවලදී හමුවුණු පුරාවස්තුන් වලින් මාහැඟි බෞද්ධ උරුමය ආයිමත් මතු වුණා. ඒ ස්මතු වීම බෞද්ධ සිත්වලට අලුත් ප්‍රබෝධයක් අරගෙන ආව වගේම ඇතම් බෞද්ධයන්ගේ නෙත්වලට කඳුලක් එක් කරන්න තරම් සංවේදී පුවතක් වුණා. මේ විහාරයේ වගේ විහාරයක් දිවයිනේ වෙනත් ප්‍රදේශයක දකින්න ලැබෙන්නේ නැහැ. ඒකින්ම තේරුම් ගන්න පුළුවන් මේ පුදබිම කොයිතරම් දුර්ලභ වගේම සුවිශේෂී පුදබිමක්ද කියන එක. මේ විහාරස්ථානයට යාබදව මාලිගයක් තිබුණ බවටත් සාක්ෂි කවමත් දකින්න පුළුවන්. ඉපරණි ගොඩනැගිල්ලේ කණු පාදංගල් ඊට සාක්ෂි දරනවා. අක්කර 7ක භූමියක් විදියට තිබුණු මේ පුණ්‍ය භූමිය දෙමළ ආක්‍රමණවලට ලක් වෙලා අද වෙනකොට ඉතුරුලා තියෙන්නේ අක්කර 3කටත් අඩු බිම් කඩක් විතරයි. යාපනය කොටින්ගේ ග්‍රහණයෙන් නිදහස් කරගත්ත අපේ රණවිරුව මේ පුදබිම දිවි පරදුවට තියලා ආරක්ෂා කළා. ඒකට හොඳම සාක්ෂිය තමයි කොටි දිගින් දිගටම කරපු පහර දීම් වලදී ප්‍රස්ත වෙඩි පහරින් අපේ වීරෝදාහර රණවිරුවන් දෙන්නෙක් මේ පින්බිමේදී තමන්ගේ ජීවිතයේ අවසන් සුසුම් පොද වාතලයට එක් කරපු එක. ඒ බෞද්ධයාට තියෙන උරුමය ජීවිතයේ දෙවැනි තැනට තියලා ආරක්ෂා කරන බව ලෝකයටම පෙන්වලා දෙමින්. වසවිස නැතුව කාබනික පොහොර විතරක් යොදාගෙන වගා කටයුතු කරන්න සමස්ත ලෝකයේම අවධානය අද යොමු වෙලා තියෙනවා. දවසින් දවස ඉහළ යන විවිධාකාර රෝග පාලනය කරගන්න මේක හොඳ විසඳුමක් කියලායි බොහෝ දෙනාගේ අදහස. කාබනික කෘෂිකර්මාන්තය තුලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තු රටක් තමයි ඕස්ට්‍රේලියාව. ඔවුන් මේ වෙනුවෙන් යොදාගන්න විශේෂ ක්‍රමවේද මොනවාද? මේ ඒ ගැන සුවබැලීමක්. මේ ගොවිපල පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයට කිලෝමීටර 60ක් පමණ දුරින් 100%ක්ම කාබනික ද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් මේ ගොවිපලේ වගා කටයුතු සිදු කරනවා. වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන් යොදන සරල උපක්‍රම නිසා කන්නය අවසන් වී අත්හැර දැමූ භෝගවල වුවත් දීර්ඝ කාලයක් පල දරන අයුරු විස්මයජනකයි. කෘෂි රසායන භාවිතයෙන් තොරව වගා කිරීමට ඔවුන් කටයුතු කරන්නේ මූලික බිම් සැකසුමේ සිටයි. පෙරළූ පස සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් පොහොර යොදා ආවරණය කිරීම මගින් පස සාරවත් කිරීමට අමතරව වල් පැල හට ගැනීමද අවම කරනු ලබනවා. ඒ වගේම පසේ ඇති පෝෂක කොටස් සේදී අපත යාම වැළැක්වීමට ජලය එකතු කරන්නේද මනා පාලනයකින් යුතුවයි. පාත්තිවලින් ඉවත්වන ජලය නැවත වගාබිමට එක් කිරීමට යොදා ඇති උපක්‍රම ජලය පිරිමසා ගැනීමටත් සේදී යන පෝෂක අපතේ යා නොදී නැවත වගාබිමට එක් කිරීමටත් හේතු වෙනවා. එක යායට එකම භෝගය වගා නොකොට භෝග මිශ්‍ර ක්‍රමයට වගා කිරීමත් එක් කන්‍යක් වගා කළ ප්‍රභේදයක් නැවත වසර කිහිපයක් යනතුරු එම පසෙහි වගා නොකිරීමත් නිසා පලිබෝධ හානි මෙන්ම පොහොර භාවිතයද
අවම කිරීමට හැකියාව ලැබෙනවා. එක් භෝගයක් එකවර වගා නොකොට සතියක විරාමයක් සහිතව වගා කිරීම මගින් සතිපතා අස්වැන්න වෙළඳපොළට නිකුත් කිරීම හරහා ස්ථාවර මිලකුත් පවත්වාගත හැකියි. වගාවට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේද වගා බිම් තුලමයි. ලූණු ශාක කොටස් හැර ගොවි පොලෙන් ඉවතරන ශාක කොටස් කඩදාසි කාඩ්බෝඩ් සහ බිත්තර කටු ආදිය යන්ත්‍රයකින් අමරා ගොඩවල් කසා ජලය යොදමින් වරින් වර මිශ්‍ර කිරීමෙන් කෙටි කාලයක් තුලදී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා. පොහොර නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශය දුර්ගන්ධයෙන් තොරවීමද විශේෂත්වයක්. පොහොර මිශ්‍ර කිරීමේදී ඊට මත්ස්‍ය තෙල් යොදා ගැනීම පොහොරවල පෝෂක ගුණය ඉහළ දැමීමටත් පොහොර සුළඟට ගසාගෙන යාම හෝ ජලය සමග සේදී යාම අවම කර ගැනීමටත් හේතු වන කරුණක්. මෙවැනි සරල උපක්‍රම වසවිසෙන් තොර මෙන්ම රසයෙන් හා පෝෂණ ගුණයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හේතු වන බවට මේ ගොවිපල හොඳම නිදසුනක්. සංචරණ සීමා පැනවීම නිසා අසරණ වූ කොළඹ ප්‍රදේශයේ යාචකයන්ට පොලිසියේ මැදිහත් වීමෙන් දිවා ආහාරය ලබා දෙන්න කටයුතු කෙරුණා. කොළඹ නගරයේ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එෙහිදී ඒ මහතා පිටකොටුව පොලිසියට උපදෙස් ලබා දුන්නේ කොළඹ නගරයේ යාචකයන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන ලෙසයි. යනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් යාචකයන්ට දිවා ආහාර ලබා දීම කොටුව බෝගස අසල දී සිදු කෙරුණා. අභාප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ වාද්‍යවේදී හේමසිරි කුලරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ මහතා මිය යන විට 83 වන වියේ පසු වුණා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තියංශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අභාවප්‍රාප්ත හේමසිරි කුලරත්න මහතා රෝගාතුර වන තෙක්ම ස්වාධීන රූපවාහිනී සේවී වැඩසටහන් පූර්ව නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කළා. ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තියංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකුද වෙනවා. පාරිසරික ගැටලු පිළිබඳ ජනතා කේන්ද්‍රීය දැක්මෙන් කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වසර 30ක කාලයක් සේවය කර තිබෙනවා. සිංහල සේවය, ග්‍රාමීය සේවය හා සන්ධ්‍යා සේවයද කටයුතු කර ඇති කුලරත්න මහතා ප්‍රංශයේ පැවති ප්‍රථම මිහිතල සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කළ පරිසරවේදියෙක්. එමෙන්ම ඒ මහතා ජනමාධ්‍යවේදී පිළිබඳ ලිපි රැසක්ද රචනා කර තිබෙනවා. ගුවන්විදුලි මාධ්‍යයේ නවකයන් වෙනුවෙන් සම්පාදිත රේඩියෝ මතක ග්‍රන්ථයේ කතුවරයා වන්නේද හේමසිරි කුලරත්න මහතායි. අභාවප්‍රාප්ත හේමසිරි කුලරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. සෞඛ්‍ය නීතිවලට අනුවයි දේහයේ අවසන් කටයුතු සිදු කෙරුණේ. ඒ සමගින් රාත්‍රිය 10 ස්වාධීන ප්‍රවෘත්ති මින් නිමවටපත් කරනවා. සුබ රාත්‍රියක්. අයබෝවන්.